යාබෝමගේ YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න මේ වීඩියෝ එක අරගෙන ආවේ තවත් නත්තලට හදන්න පුළුවන් ලස්සන බෑන්ඩ් එකක් කියලා දෙන්න. මෙතන අරගෙන තියෙනවා අඟල් 1.5 රිබන් කොටස් 3ක්, 1.5 තනි පාට දෙකක් වගේම printed material එකක්. මේ රිබන් කොටස් අඟල් 9 තමයි දිගට අරන් තියෙන්නේ හැම එකම. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ මේ රිබන් කොටස් හැම එකම හොඳට දෙපැත්ත පුළුස ගන්න එක. දැන් අපි කරන්න යන්නේ මේ රිබන් කොටස් තුනම එකට අලව ගන්න ඕන. මුලින්ම ඒක නිසා අපි B610 ගම් එක පාවිච්චි කරලා මේ රිබන් මැටීරියල්ස් තුන එකට අලව ගමු. මෙතන ඔයාලට ග්ලූ ගම් එක පාවිච්චි කරලා අලව ගන්නත් පුළුවන්. B610 ගම් එකක් නැති කෙනෙක් ග්ලූ ගන් එකෙන් පාවිච්චි කරලා අලව ගන්න. හැබැයි ග්ලූ ගොඩාක් තවරන්න එපා. එහෙම වුණොත් මේ ඩිසයින් එක ලස්සනට හදා ගන්න අමාරු වෙයි. ඒ විදිහට ඔයාට කැමති printed material එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට කැමති තනි පාට material එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ ආකාරයට ribbon කොටස් තුනම අලව ගත්තාට පස්සේ අපි මේක හොඳට අතින් තද කරලා ටික වෙලාවක් තියන්න ඕනේ මේක ඇලවෙන්න. විනාඩියක් වගේ තිබුණාම ඇති. මේ විනාඩියකට පස්සේ මම රිබන් කොටස් ටික සාමාන්‍ය බෝ බෑන්ඩ් එක හදන පරිදිම රිබන් කොටස් දෙකට මැදින් නවා ගන්නවා. ඊට පස්සේ මෙතන රිබන් මැටීරියල්ස් තුනක් නිසා අතින් ප්‍රෙස් කරාට මැද ලයින් එක අපිට ගන්න බෑ. හරි අමාරුයි. ඒක නිසා මම පොඩ්ඩක් ලයිට් එක පාවිච්චි කරලා මේ විදිහට පුළුස්සලා මැද අතින් ප්‍රෙස් කරලා මෙන්න මේ විදිහට මැද ඉර හදා ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මේක දෙපැත්ත රිබන් කොටස් දෙක නවලා අතින් අල්ලන් ඉන්න අමාරුයි. මේක මොකද පළල වැඩි මේ රිබන් කොටසෙම. ඒක නිසා ඇලිගේටර් ක්ලිප් එකක් මේ විදිහට සවි කර ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ සුපුරුදු පරිදිම බෝ බෑන්ඩ් එකේ විදිහටම මේ රිබන් කොටස් ටික මහ ගන්න එක. මෙතනදී ටිකක් පරිස්සම් වෙන්න හේතුව රිබන් කොටස් තුනක් විතර එකට අලවලා තියෙන නිසා මහගද්දී අතට හානි වෙන්න පුළුවන්, දිගට තැනෙන්න පුළුවන්. ඒක නිසා පරිස්සමෙන් මහ ගන්න ඕන. ඊට පස්සේ අපි ඇලිගේටර් ක්ලිප්ස් දෙක ගලවලා අයින් කරලා මේකේ ඉතිරි ටිකේ මහගෙන අපේ බෝ එක හදා ගන්නවා. දැන් අපි මේ හදාගත්ත බෝ එක අපේ බෝ බෑන්ඩ් එකට හයි කරගමු. මෙතනදී මෙටල් බෑන්ඩ් එක ඔයාලට කැමති කලර් එකකින් ගන්න පුළුවන්. මට හිතුණා දම් පාට මැච් වෙයි කියලා. රෝස පාට වගේ වුණත් සුදු පාට වුණත් මෙතනට මැච් වෙනවා. ඉතින් අපි මෙතන සයිඩ් එකේ ග්ලූ ගන් එක පාවිච්චි කරලා ගම් ටිකක් තවරලා අපි හදාගත්ත රිබන් බෝ එක අලව ගන්න තමයි යන්නේ. ඊට පස්සේ අපි මේක චුට්ටක් පැත්තකින් තියමු මේක හොඳට හයි වෙනකම්. එතකන් අපි හදාගමු මැද ෆිනිෂ් කරන රිබන් කොටස අරගෙන ඒක හදාගමු. ඒකේ ඔයාලා දැනටමත් දන්නවා මේක සාරි පොට නමනවා වගේ නවලා අලව ගන්න එක තමයි මෙතනදී කරන්නේ.
वीडियो बलागन अनगमला मे पनी विदे की अना गुड़ाकला तिगुना मेसेजेस रिप्लाई दीयला अतम स्टो एक दवस मेसेजेस दिशी पना डबल चक्कर हेम वेडकट वेलाकना पुल पुल हेम आलूम रिप्लाई कर ඉතින් ඔයාගේ මැසේජ් එකට මම රිප්ලයි කරලා නැත්නම් ගොඩාක් සමා වෙන්න පුළුවන් ඉක්මනටම මම ඔයාගේ මැසේජ් එකට රිප්ලයි කරන්නම් දැන් අපි යන් ආයෙත් වීඩියෝ එකට මෙතන අපි මැද ෆිනිෂ් කරගන්න තමයි හදන්නේ කලින් වීඩියෝ වල මම කියලා කියලාම දැන් ඔයාලා දන්නවා මේක හරියටම කරගන්නේ කොහොමද කියලා මේක අලවගද්දී අපි පිටපස්සේ ඉඳලා ඉස්සරහට තමයි නිර්මාණය ෆිනිෂ් කරන්නේ ඒ කියන්නේ අපි හිතනවනේ මේ බෝබ් බෑන්ඩ් එකේ ඉස්සරහා මේ පැත්ත තමයි කියලා එතකොට මේ පැත්තේ ඉඳලා මේ පටංගන්නේ පිටපස්සේ ඉඳලා ඉස්සරහට අපි මේකේ මැදින් මැදට ග්ලූ ගන්න එක පාවිච්චි කරලා ගම් තවර ගන්නවා හේතුව මේක හොඳට ඇලවෙන්න ඕනේ මොකද මෙතනට අපි පාවිච්චි කරන්නේ ග්‍රොස් ග්‍රේන් එකෙත් ඩිසයින් එකක් වගේ හදපු රිබන් කෑල්ලක් නිසා මේ විදිහට අලවගෙන රිබන් එක ඩිසයින් එක ෆිනිෂ් කරගන්න එක තමයි අපි මෙතනදී කරන්නේ ඉතින් මේ බෝ බෑන්ඩ් එක අපි හදලා ඉවරයි මේක පොලුවන් ඔයාට මේ ඩිසයින් එක මේ විදිහට බෑන්ඩ් එකේ එක පැත්තක් ඉස්සරහට එන්න මෙන්න මේ විදිහට උඩින් හදලා තියන්නත් පුළුවන් එහෙම නැත්නම් අපිට එක කොටසක් පිටපස්සෙන් තියන්නත් පුළුවන් ඒකත් ටිකක් ලස්සන ඩිසයින් එකක් කියලා මම හිතනවා එහෙනම් නත්තලට හදපු මේ බෑන්ඩ් එකත් ඔයා try කරයි කියලා මම හිතනවා එහෙනම් මේ වීඩියෝ එකෙන් අදට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා